අපි ප්‍රජාතාන්ත්‍රික රටක්, ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවක්. අපි 2015 බලයට ආවෙම බලහත්කාරයෙන්, එහෙම නැත්නම් අකමැත්තෙන් හොඳ දෙයක් හරි කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුව, මේ MCC කිවිසුම දැන් ජනතාවට විවෘතයි. කොහෙවත් හංගලා නැහැ. රාජපක්ෂ ආණ්ඩුව 2007 දී අක්සා කියලා ඇමරිකාවත් එක්ක ගහපු ආරක්ෂක කිවිසුම වගේ ඒක අඩුගානේ කැබිනට් මණ්ඩලයටත් හංගලා, පාර්ලිමේන්තුවට හංගලා කටයුතු කළේ ඇමරිකන් පුරවැසියෝ දෙදෙනෙක් එක්කහු වෙලා, කොටාබේ රාජපක්ෂ සහාය ව්‍යවස්ථාවේ ඇමරිකානු තානාපතිතුමා. අපි එහෙම කරන්නේ නැහැ. අපි මේක දැනට ජනතාවට පත් කළා දී. ඊළඟට අපි මේක පාර්ලිමේන්තුවට දානවා. ඒතර ඕනම කෙනෙකුට මේ සම්බන්ධයෙන් අධිකරණයට යන්න. රටේ ව්‍යවස්ථාවට අනුකූලද, අනනුකූලද, එහෙම නැත්නම් රටේ නීතියට එකඟද නැද්ද? මේ සියල්ල පිළිබඳ බලගතු සංවාදයකින් පස්සේ තමයි අපි ඒක අත්සන් කරන්නේ. කඩිපුඩි අත්සන් කිරීමේ කිසිම අදහසක් ආණ්ඩුවට නැහැ. හැබැයි අපි එකක් බොහොම පැහැදිලිව කියනවා. එය ජනතාව දැනගත යුතුයි. ඒක යන ක්‍රියාදාමයේ ජනතාව දැනගත යුතුයි. හැබැයි ඒ පිළිබඳව තියෙන මේ පට්ටපල් බුරු අසත්‍ය ප්‍රචාර වලට නම් රැවටෙන්න එපා කියන එක. මොකද මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය කාරණා දෙකක්, ප්‍රවාහනය හා මාර්ග පද්ධති සම්බන්ධිනුත්, ඉඩම් පිළිබඳව ඔප්පු තිරප්පු ආදිය නිර්මාණය කිරීම පිළිබඳවත් තියෙන වැදගත් පියවර දෙකක් තමයි ලැබිලා තියෙන්නේ. ඒක ඇත්තටම අපේ රජයට ලැබෙන ප්‍රදානයක්. එය ක්‍රියාත්මක වෙන කරුණු කාරණා සම්බන්ධයෙන් එහි ක්‍රියාත්මක භාවය පිළිබඳව ගැටලු තියෙනවා නම් අපිට ඒක සාකච්ඡා කරලා රටේ නීතියට ව්‍යවස්ථාවට අනුකූලව කරන්න පුළුවන්. මේක ගැන ඇත්තටම විධිමත් ජනතාවගේ සාකච්ඡාවක් ඇති නොවීම ගැන අපි කනගාටු වෙනවා. දැන් මේක හොඳයි. මෙහෙ විරෝධතා මෙහෙම ඉන්නේ එක හොඳයි. එතකොට තවදුරටත් ජනතාව මේක පැහැදිලි කරගනි. හැබැයි මම බොහොම පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා මේක ප්‍රතික්ෂේප කළා නැහැ. එතුමා කියලා තියෙන්නේ මේක සාකච්ඡාවට ලක් කළ යුතුයි, මේ කඩිනමින් කළ යුතු නැහැ කියලා. අපිත් එතුමත් එක්ක එකඟයි ඒ ප්‍රශ්නේ. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ QQ දේවල් කරන්නත් අපි ලෑස්ති නැහැ. ඒ පිළිබඳ විශාල සාකච්ඡාවක් අවුරුදු එකහමාරක පමණ කාලයක් තුල ගියා. තවදුරටත් ඒව සාකච්ඡා සඳහා විවෘතයි.